විනපතාවකින් ධර්ම දේශනා සම්මේලනය කිරීමට අපගේ නාලිකාව සාර්ථකයි කියලා මේ පින්වත්තුන් හැමදෙනාම අද දවසේදී ගෙවල් දොරවල් වලන එක් කටයුතු කාරණා තිබුණා. ඒ හැම දෙයක්ම සැත්තකින් දබලා රුවන් සැඟවෙන තැන් කරගෙන පිහිට තැන් කරගෙන මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මයේ මගේමයි සසරත්නේ මගේමයි කියන වචන ටික කටින් නොකිවත් ක්‍රියාවෙන් මුක්ත කරමින් ක්‍රියාවට නම් වමින් තුනු දෙවි විශ්වාසය තබාගෙන මේ ස්ථානයට පැමිණියේ මේ ඉමක් කොනක් පරක්තරක් නැති අමවරාජෝ දුක් සහගත සතරෙන් ඉතර වෙන්ට අවශ්‍ය වෙන ඒ ධර්මය ධර්මානුධර්ම ප්‍රතිපත්ති හැසිරෙන්නට ඒ හැසිරෙන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්නට. එහෙනම් අද දවසේ පුරාවටම හැම දිනම බොහෝම උමනාවෙන් බොහෝම උනේ කමින් හිත කය වචනේ කියන තොන්දර සංවර කරගෙන බුදුරජාණන් වහන්සේත් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ විමුක්ති මාර්ගයේ හොදට පහළන් ඒ වගේම පුරුදු වෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මේ පින්වතුන්ට මේ දුක් සහගත බව ගමන නිමා කරන්ට උපකාර වෙන විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ට මුල් වෙන සම්මා දිට්ඨි පුරේජවන සම්මා දිට්ඨිය තමයි එතකොට ඉන්නේ ඒ දර්ශනයට අදාළ කර්ම කාරණා ටිකක්ම පැහැදිලි කරලා විදර්ශනා කරන්නේ කොහොමද අපි ඒ දර්ශනයට යනව ගෙදර දොරේදී වේවා වැඩ කටයුතු කරනකොට වේවා යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ ආමක්ෂයක්ෂය වෙන විදිහට කටයුතු කරන්න කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ දර්ශනය සාක්ෂාත් කර ගැනීම සඳහා නැත්තම් තමන් තුලින් දැකීමක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය චිත්ත සමාධිය ඇති කරගන්න කොහොමද කියන කාරණාව මුල් කරගෙන පරිහාමුදුරුවෝ ඊට පස්සේ පැහැදිලි කළා. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම වටිනා දහම් පරියායක් එකම එක ක්‍රමයකින් සම්පූර්ණම ආශ්‍රව ධර්මයන් ක්ෂය කරගන්න පුළුවන් මාවතක් හම්බ වෙන විවර වෙන ක්‍රමයක්. ඉතින් ඒක ඇත්තටම බොහොම සියුම් ඒ වගේම නුවණින් දකින්න ඕනේ ධර්මයක්. ඒන්ට හැම දෙනාම හොඳින් ඒක අහන්න කියලා මතක් කරනවා. මම ගිය සතියේදී මතක් ගිය වාරේදී මම මතක් කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධය හා අනවබෝධය මතයි බෞද්ධ අබෞද්ධ කියන දෙපිරිස බෙදෙන්නේ කියලා. ඉතින්දී මම එක මාප පොඩ්ඩක් මතක් කරනවා අද මේ පින්න ධර්මයට ප්‍රවේශයක් සඳහා. ඉතින්දී ලෝකයා ලෝකේ
ධර්මයක් දන්නේ නැතුව ලෝකේ ඉන්න අය දුකට කැමති නැහැ. ඒ අය කැමති දුක නැතුව ඉන්න. නමුත් ඒ දර්ශනය වැරදි ලෝකේ. ලෝකය දන්නවා ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් තමන්ගේ ප්‍රියමනාප දේවල් නැති වෙනකොට අප්‍රියමනාප දේවල් තමන් කරා පැමිණෙනකොට දුක එනවා කියන එක. හැබැයි ඒගොල්ලන්ට ඒ දුක ගැන තියෙන නුවණක් නෙමෙයි. ඒ දුක ආත්ම කරගෙන මට තමයි මගේ දුව දරුවන්ට තමයි අපිට තමයි මේ දුක් ඇති වෙන්නේ කියලා දුක ආත්ම කරගෙන තියෙන්නේ කියලා මතක් කළා. ඒ වගේම ලෝකයා දුකට හේතුව දකින්නේ ඒ දුක් වූ ධර්මතාවයන් ඉපදේ. ඒ කියන්නේ ලෙඩ වෙන හින්දා ඒ දුක එන්නේ, මහලු වෙන නිසා ඒ දුක එන්නේ, මැරෙන නිසා ඒ දුක එන්නේ, ප්‍රියමනාප දේවල් නැති වෙන නිසා ඒ දුක එන්නේ, අප්‍රියමනාප දේවල් ලැබෙන නිසා ඒ දුක එන්නේ. ලෝකයා දුක නැතිවීමක් දන්නවා. ලෙඩ වුණේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. මහලුනේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. නැරෙන් නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. ප්‍රියමනාප දේවල් විනාශ වුණේ නැත්තම්, නැති වුණේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. අප්‍රියමනාප දේවල් අපි කරා ළඟා වුණේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින හින්දා ඒ අය මොකද කරන්නේ? ලෝකෙ ඔක්කොම ලෙඩෙන්නේ නැතුව ඉන්න, මහලුවෙන්නේ නැතුව ඉන්න, නොමැරි ඉන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. ප්‍රියමනාප දේවල් කැඩෙන්නේ බිඳින්නේ විනාශ වෙන්නේ නැතුව ඉන්න, මොකද ඒවා කැඩෙන බිඳ විනාශ වෙන දුක වෙන නිසා කැඩෙන්නේ බිඳින්නේ විනාශ වෙන්නේ නැතුව ඉන්න රැක ගන්න වෙලෙසෙනවා. මොකද ඒගොල්ලෝ දන්නේ දුක නැතුව ඉන්න පුළුවන් මේවා හොඳට තියාගත්තොත් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක එහෙම වෙන්නේ. පිටින් ගත්තොත් ලෝකයාගේ දර්ශනය තමයි බාහිර වස්තුන් රැකලා ආරක්ෂා කළ තමන් දුක නැතුව ඉන්න හදන ක්‍රමයක්. තමන් දුක නැතුව ඉන්න පුළුවන් කියන එක. අපි කිව්වොත් අපිට ගෙයක් තියෙනවා, වාහනයක් තියෙනවා. ගේ කැඩුණොත්, වාහනේ කැඩුණොත් අපිට දුක වෙනවා. ගේ කැඩුනේ නැත්තම්, වාහනේ කැඩුනේ නැත්තම් අපිට දුක නැහැ. ඉතින් අර ගේ කැඩෙන්නේ නැති වෙන්න, වාහනේ ජීවෙන්නවත් නැති වෙන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. අන්තිම දර්ශනය ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? අනිත්‍ය වෙන හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න පුළුවන් ධර්මතාවයක් තියෙන දේවල් කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂා කරලා තමන්ගේ දුක නැතුව ඉන්න පුළුවනේ කියන වගේ දර්ශනයක් තමයි වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක කවදාවත්ම වෙන්නේ නැහැ. මොකද හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ඒ හේතු ප්‍රත්‍ය නැතිවම නැති වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක එහෙම නෙමෙයි කියලා. පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා දර්ශනයක් පෙන්නවා. පටිච්ච සමුප්පාද ධර්මයේ හරහා එකින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා පුරාණ කර්මයට විපාක හැටියට හම්බ වෙච්ච ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන ටික සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. එනකොට අයිති නැති හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් තියෙනවා. ඉබඳු අනාත්මෝ ඉදිරි පිටට හමු වෙන රූපයක් කන ඉදිරි පිටට නාසය දිව ශරීරය කියන මේ ආධ්‍යාත්මික ආයතන වලට ගැටෙන බාහිර අරමුණු වල ස්වභාවය සත්‍ය පුත්‍රණ වන අනාත්ම ධර්මතාවය.
චක්කුම් අනත්ත රූපානත්ත සෝතං අනත්ත සද්ධානත්ත එහේ අනාත්මයි තමන්ටයිත දෙයක්වත් අනුන්ටයිත දෙයක්වත් සත්‍යේ පුද්ගලයේ ආත්මයක් වූ දෙයක්වත් නෙමෙයි කනත් සබ්දයක් නාසයක් ගන්නෙත් කියලා පෙන්නලා ඉබ්බන්දු රූපයක් අරඹය ඉබ්බන්දු වස්තුවක් අරඹය තමන් ආත්ම විදිහට හිතලා තමන් පුද්ගලයේ සත්‍යේ කියලා හිතලා ඒ අරමුණු ගැන තමන්ගාව සත්ත්ව පුද්ගල සංඥාවක් කිය. ඒ තමන්ගාව තියෙන සත්ත්ව පුද්ගල සංඥාව නිසා තමන්ම ඒ අරමුණු වල රැවටිලා තියෙනවා කියන එක ඔකට ධර්මයේ පෙන්නනවා හරියට පටපන්නේ කොමේ කියලා. අර පටපන් තමන් බඳින කෝෂය නිසාම තමන්ට මැරෙන්න වෙනවනේ. මිනිස්සු ඒ සතාවත් එක්ක තම්බල නූල් ගන්න. ඒ පටපනෝ වගේ අපි විසින්ම ඇති කරගන්න කෙලෙස්සහගත වටපිටාවක් නිසා සිටුවේ නිසා අපිම රැවටිලා දුක ඇති කරගත්ත ධර්මතාවයක් තියන්නේ කියලා දුක ඇති වෙන්නේ දුකට හේතුවක් ඒ හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියන එක දෙකම බුදුසසුන වහන්සේ තමන් තමන් තුළින් දකින්නේ කියලා දර්ශනයක් වෙනවා මේ දර්ශනයෙන් අන්තිමට ඒක උත්තරයක් ආවා තමන්ව හදලා තමන්ගේ හිත හදලා තමන්ගාව දෙන කෙලෙස් ටික අයින් කරලා තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයක් එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශන. මම ඒ ගැන කලිනුත් මතක් කළා. අපි අදත් පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. අපි කියමු ඇස් ඉදිරි පිටට අපේ එන රූපයන් ගම් අපිට ගොඩාක් බුදුරජාණන් වහන්සේ අපුත තිබුණත් පෙන්වන්නේ විශේෂයෙන්ම සවිඥානික වස්තු ගැන විතරයි. අවිඥානික වස්තු කියන්නේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ නැත්නම් මේ මම කියලා අපිට හම්බ වෙන මෙන්න මේ ටිකේ තියෙන බැඳීම නිසා තමයි ඒ බැඳීම නිසා තමයි අපි අනිත් දේවල් වලට බැඳිලා තියෙන්නේ සත්‍ය පුත්කල භාවයේ තුලින් ඇති වෙන බැඳීම් නැති වෙනකොට අනිත් සියලු කෙලෙස් ටික ඔක්කොම එකම නැති වෙනවා අපි ඉවොත් අපේ ඇසිදිරි පිටට රූපයක් එනවා අපි කවුරුත් දෙමව්පිය ආදරයක් තුමුත් කෙනා කෙනාට තමන්ගේ දරුව නැත්තම් සහෝදරයෙක් කියලා දරුවා කියලා හිතමු නමුත් එතන තියෙන රූපේ යථාර්ථය රූපේ යථාර්ථය පෙන්වුවා ඒස් ලොම් නිය දත් සම්මස් නහර කියලා අනාත්ම වූ සත්‍ය පුද්ගල නොවන කෝප කොටස් තිස් දෙකක් තියෙනවා. කාය කියලා කියන්නේ කොටස් කියන අර්ථයෙන්. කාය කියන්නේ කොටස් කියන අර්ථයෙන්. කොටස් තිස් දෙකකින් හැදිලා තියෙන රූපය. ඒ රූපේ හැදෙන හේතු නැත්නම් ඒ රූපයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? කනගුණ බත්පාන් කෞබිමුණට කියන අනාත්ම සත්ව පුද්ගල නොවන ආහාරය. කනගුණ ආහාරයෙන් හැදුණු කුණ කොටස් ටිකක් තව පැත්තකින් ගත්තොත් ඒක ඉමමේව කායන් යත්තා චිත්තන් යත්තා පරිහිත. ඒ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද මොකද ධාතු වශයෙන් පහක තියෙන මැටි ටිකක් ගත්තොත් ගඩොල්කට ඒක තියෙන පස් ටිකක් ගත්තොත් ඒකට අපිට සත්‍යෙක් පුද්ගලෙක් කියලා කියන්නට බෑ. ඒ මැටි ටිකේ පස් ටික හා සමානවයි කිසිම වෙනසක් නෑ. කනබුන ආහාරයෙන් හැදුණු මේ ශරීරයේ තියෙන
ඒත් ලෝමනේද සමස් කියන තද කොටස සත්‍යන ඒ විස්ස අර මැටි ටික හා සමානයි. අපි මැටි ටිකකට දරුවෙක් කිව්වොත් යම් සේත ඒ වගේ මේකෙත් ලෝමනේද කියන ටිකට අපි දරුවෙක් කියලා කියනවා. ඊට පස්සේ ගංගේ වැවේ පොකුණක තියෙන වතුර ටිකක් ගත්තාම සත්‍ය පුත්‍ර නොවන ධර්මතාවයක් තියෙන්නේ අනාත්මයි. ඒ ජලයේ තියෙන ස්වභාවය ඒ ආකෝ ස්වභාවයේ සමානවමයි කිසිම වෙනසක් නැහැ. ආහාරයෙන් හැදුණු මේ කයේ තියෙන පිට සෙම සරවලේ සාධිය නේද තෙල් කඳුළු තෙල් කෙලසට මුත්‍රා කියන මේ කොටස් ටික. ඊට පස්සේ ගිනුගොඩක හෝ පහනක හෝ සූර්ය රශ්මියක තියෙන උෂ්ණයක් තියෙනවා නම් ඒ උෂ්ණයයි කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ තියෙන තේජෝ කතිය උෂ්ණ ස්වභාවය සමානයි. බාහිර කස්යල් සලෝමින් අමන හුළඟක් තියෙනවා නම් ඒ හුළඟයි ආහාරයෙන් හැදුණු මේ කයේ තියෙන කය ඇසුරු කරගෙන පවතින වායු ස්වභාවය සමානයි. අවකාශ ධාතු අවරාධන රාශියල තියෙන සතර මහා ධාතු රූපණ කියක් තමයි ඇසිදිරි පිටේ. ඒක එහෙම රූපයක් ඇසිදිරි පිටේ එනකොට බොහෝ කල් සිට පැවතෙන ආශ්‍රව නිසා වර්තමානයේ රූපේ ඇත්ත ඇති හැටිය පිරිසිඳ නොදකින නිසා ඒ රූපය අරඹය කෙනා කෙනා ජීවිතේ ඒ රූපය දකින්නවත් එක්කම දකින්න කෙනාගේ මනසේ ඒ රූපේ සත්‍යයේ ඒ රූපේ පුද්ගලයේ ඒ රූපේ කෙනෙක් කියන හැඟීම ඇති වෙනවා. දෙවනවට ඊගාව සිතකින් අර රූපයයි රූපය අරබය තමම හිතපු එකයි දෙකම එකතු කළ පුද්ගලයේ කියලා තුන්වෙනි හිතකින් අපි සිතපත් කරනවා. ඔබ තමයි අපිට වෙලා තියෙන්නේ. අපි ඒක දන්නේ නැතිකම තියෙන. එතකොට අපිට දැන් තේරෙන්නේ නැහැ අනාත්ම රූපය කැච්චිදිරි පිටට ආවහම ආත්ම විදිහට අපිව හිතලා අපි ආත්ම විදිහට දැනගෙන තියෙන්නේ නේද කියලා දන්නේ නැති හින්දා අපි හිතන පුද්ගලයා සත්‍යයා බාහිර ඉන්න කෙනෙක් කියන තැනකින් අර සතර මහා ධාතු රූපي අපි බැඳිලා තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුද්ගලයේ කියලා දැක්කට පස්සේ ඒ පුද්ගලයා ධර්මයේ කො සහෝදරයෙක් වෙන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ඥාතියේ හැටියට අපේ රූපේ බැඳිලා තියෙන්නේ රූප පුද්ගලික සත්‍ය කැටිව දකින්න කම නිසායි. ඒ දකින්න කමට හේතුව රූපේ ඇත්ත තේජේ නොදකීමයි කියලා. එතකොට අද දවසේදී අපිට ඒ සතර මහා ධාතු රූපය වෙනස් වෙනකොට අපිට පේන්නේ දරුවා ලෙඩ වුණා, දරුවා මහල් වුණා, දරුවා මැරුණා, අම්ම ලෙඩ වුණා, අම්ම පාළුවේ අම්ම මැරුණා වගේ දකින් තමයි අපිට පේන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පුද්ගල භාවයෙන් විඳින යම් දුකක් තියෙනවා නම් ඒ දුකට හේතුව ඒ රූපේ සත්‍ය පුද්ගල භාවයට ඔබට පෙනෙන කම නිසායි. ඒ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කම නැති වුණොත් ඒ රූපාරභය සංහව පාඩනයක් අපිට හිතෙන්නේ. එතකොට ඒ රූපේ වෙනස් වෙච්ච විපරණ වෙච්ච දවසට මව මල දුක, පියා මල දුක, චර්ම මල දුක විඳින්න දෙන්නේ කියලා පෙන්නලා ඉන්නා සීලයක පිළිතලා සමත කමට අහනකින් හොඳට හිත වඩමින් රූපේ ඇත්ත ඇත්තේ දකින්න දෙන්න මනස ගන්නද කියලා පෙන්වනවා. ඔක තමයි චතුරාර්ය සත්‍යකින් ගත්තාම අපි මම මේ ටික මතක් කළාට මේක තේරෙන්නේ නැහැ. ඒක නමුත් මම
ජීවිතේ ඕගලට උඩත් කෙටි කරලා මේ තත්ත්වයට පෙන්නන්න මම උත්සාහවත් වෙනවා. එතකොට දැන් අපි බණ ඇහුවාම දැනගත්ත ඇස් ඉදිරිපිටට එන්නේ අර ටීවී එකේ පේන්නේ සත්පුත්තුල නෝන රූපය. ටීවී එකේ පෙනෙන රූපේ සත්පුත්තුලෙක් නෙවෙයි, ඒත් අපි දකින්න කෙනෙක් හැටියට. ඒ වගේ සත්පුත්තුල නෝන රූපයක් එන්නේ, නමුත් ඒ රූපේ දකින්න කෙනාට, රූපේ බලන කෙනාට ඒක පේන්නේ ආත්ම විදියට කියලා. ඊට පස්සේ මේ ආත්ම සංඥාව නැති වුණොත් අපිට දුක නැති වෙන්න පුළුවන් කියලා දැකපු හින්දා අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. රූපය ත්‍රිසිඳ දැකලා මේ රූපේ පුද්ගලික සත්‍යයේ හැටියට පෙනෙන කම අපේ මනසින් ගෙවේ කියලා නේද? එහෙමනේ අපි හිතන්නේ නේද? දැන් අපි අහගෙන තියෙන රූප අනාත්මයි, අනාත්ම රූපේ නම් ඒක දකින අපිටයි ආත්ම විදිහට පෙනෙන්නේ. එතකොට මේ රූප ආත්ම විදිහට සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙනකම නැති වුණොත් අපිට දුක නැහැ. එහෙනම් දැන් අපි මේ ආර්ය ශ්‍රැංක මාර්ගයේ වඩනවා මොකටද? මේ රූපය ආත්ම විදිහට පෙනෙනකම දුරු කළා, අනාත්මය මත වෙනකම්. ඒව නේද? හරි. නමුත් ඇත්තටම ඒක එහෙම වෙන්නේ නැහැ. අපි බලමු ඒක වෙනවද එහෙම කියලා. මොකද අපේ බලාපොරොත්තු ඒක තමයි. නමුත් අපිට හිතෙනවා නම් මේ රූපේ දැන් පුද්ගලෙක් වගේ පේනවා. අපි හොඳට විදර්ශනා කරනකොට, භාවනා කරගෙන යනකොට, අර පෝස්ට්මෝර්ටම් එකකට ගියාම කෑලි කපල කපල කපලා විවර කරලා පෙන්නනවා වගේ මේකත් කොටස් 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 විවර වෙලා තේනේ දැන් පුද්ගලෙක් සත්‍යෙත් නැහැ කියලා අපි හිතනවා නම් ඒක නෙවෙයි. එහෙම නැතිනම් අපි හිතනවා නම් දැන් මේ රූපය අනාත්මයි. හරි. එහෙනම් අපිට නම් පේන්නේ ආත්ම විදියට. මම මෙහෙම භාවනා කරගෙන කරගෙන යනකොට මේ ආත්ම සංඥාව කියලා රූපය අනාත්මයි කියලා මතුවේ කියලා හිතනවා. හරියට හඳුන් කැලයක් උරච්චි කළා රොච් කළා ඉවර වෙනකොට ඒක ගෙවි වගේ දැනකින් හිතනවා නම් ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි වෙන්නේ. ඒ කෙනෙක් දෙයක් මොන විදියට හරි හිතනවා නම් ඒ හිතන හෝ හිතන පැත්ත වෙන මාන්තයක්, ඒක කර්ම පැත්ත. මේ බලාගෙන ඉන්නකොටම මම මේ කෙනෙක් කියලා මෙහෙම හිතුවට මෙතන ධර්මතා දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. පිනිනවා කියන සිද්ධිය අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ, අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ ස්කන්ධ ටිකක් පිනිනවා කියන සිද්ධිය. කෙනෙකුට කෙනෙකුගේ ආරම්භය මොන විදියට හරි හිතෙනවා, තයක් කියලා හරි හිතනොත්, යමක් කියලා හරි හිතනොත්, එහෙම නැතිනම් මේ හැඩසටහනක ගතියක් හරි දැනුණා. ඒ දැනෙන පැත්ත මනෝ විඥාණයෙන් යුක්ත වර්තමාන කාර්මපත්තක්මයි. අද වෙලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ඒ තුන් තණ්හාව නැති නොකළ නිසා අපේ සිතුවිලි නැත්තම් දකින්නකොට උපදින මනෝ විඤ්ඤාණය මේ තෙමෙන පැත්තට නැඹුරු වෙලයි උපදින්. එතකොට අපිට හොයන්න බෑ තෙමෙන දෙයි මේ දැනෙන දෙයි දෙකම එකයි වගේ වෙලා තියෙන. ඇත්තටම වෙන්නේ මෙන්න මේකයි. හිත සමාධි කරනකොට ඇත්ත දකිනවා, දුක පිළිසින දකිනවා, සමුදය දුර වෙනවා කියලා කියන්නේ ඔගලන්ගේ හිතේ එලෙස් අඩුනම නීවරණ අඩු වෙනකොට පෙනෙන එක වෙනමයි, පෙනෙනවත් එක්කම පුද්ගලයේ කෙනෙක් කියලා හිතනකොට හිතන එක ඔගලට වෙනම අහුවෙනවා. මේ දෙක දෙපැත්තට යනකොට ඕගොල්ලන්ට ඇහැ රූප දෙක අනාත්මයි කියන එක ඉබේමයි මතුවේ. ආත්ම සංඥාව තමන් තුළම ඉපදිලා තමන් තුළම නිරුද්ධ වෙනවා කියන එක ඒක වෙනම පේනවා. මේ පෙනෙන සිද්ධිය වෙනම පේනවා. ඔන්න ඔහොමයි අපිට හිත සමාධි කරාම ඇත්ත පේනවා කියලා කියන්නේ, අනාත්මෝදී අනාත්මයි කියලා දකිනවා කියලා කියන්නේ ඔන්න ඕකයි වෙන්නේ. එහෙම නැතුව ආත්ම ප්‍රඥාව මේ රූපය ඇතුලේ බැහැගෙන තියෙනවා,
අපි බලනකොට බලනකොට අනාත්මය අයින් වෙලා ආත්මය අයින් වෙලා අනාත්ම බව මතුවලා යනවා නෙමෙයි. අපි හිතාගෙන ආත්ම සංඥා මේ රූපේ නම් ඇතුළට දැනගෙන තියෙන්නේ නැහැ. වගේ අපි දැන් භාවනා කරනකොට කරනකොට ආත්ම සංඥා උද වෙලා අනාත්මය මතුවේ කියලා නෑ. කිසිම කලක කවමදාවත් මේ පෙනෙන ඇහැ රූපේ පැත්ත කිලුට වෙන්නේම නෑ. කිලුට කරන්න බෑ. ඒක එහෙමම තමයි. එතකොට කිසිම දවසක වෙනස් වෙන්නේ නෑ ඒක. අපි මොන්න චරන් ඇහැ රූප පැත්තට කනසබ්ද පැත්තට හිත නම ලයිත බර කරලා මොන දෙයක් හිතුවා. ඒ හිතට පැත්ත වෙනමම එකක් පෙනෙන ඇහැ රූපයි පැත්ත වෙනමම එකක්. එහෙම කනයි ශබ්දය පැත්ත වෙනමම එකක්. එතකොට අද දවසේදී අපේ හිත සමාධි නැතිනම් නැති වෙනකොට වෙන්නේ පෙනෙන දෙයට නැඹුරු වෙලා උපදින මනෝ විඥානේ අපිට ප්‍රකට නැහැ. අපිට හරියට තේරෙන්නේ ඒ කියන්නේ ඔකද වෙන්නේ මෙහෙමයි. පෙනෙන්නේ මුලලා කියනකොට අපි කිව්වොත් පුදුරජනන ආශි බොහොම ලස්සනට පෙන්වන ගද්දුල පද්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී ගොඩක් කරුණු දේශනා කළා. මානෙ මේ අසුප නැ ධන්වලකින් බඳින ලද පල්ලෙක් මල්ලෙක් ගංගොලකින් ගංගොලක බැඳලා හිටියෝ කැපට බැඳලා හිටියෝ ඒ බල්ලා ඇවිදිනවා නම් ඔය කනුව වටාම තමයි ඇවිදින්නේ. හිටගෙන ඉනවා නම් බැඳලා ඉන්න කනුව වටාම තමයි හිටගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නවා නම් බැඳලා තියෙන කනුව මුලම තමයි ඉඳගෙන ඉන්නේ. නිදා ගන්නවා නම් බැඳලා තියෙන කනුව මුලම තමයි නිදා ගන්න වෙන්නේ කියලා. ඒ වගේ මහණෙනිගේ අත්පුත චිත්තක්ෂණය මේ රූපය මම රූපේ මගේ රූපය මගේ ආත්මයි කියලා පංච උපාදානස්කන්ධයක නැති වෙනවා. ඉඳගෙන ඉන්නවා නම් හිතගෙන නිදාගෙන ඇවිදිනවා නම් පංච උපාදානස්කන්ධයකම ඇවිදිනවා කියලා දෙන්නේ. ආපහු දෙවනුවත බුදුරජාණන් වහන්සේ වෙන ද්විතීයික කද්දර බද්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ මහණෙනි චිත්‍ර අඳින කෙනෙක් හෝ චිත්‍ර අඳින කෙනෙක්ගේ අත්දැකීම යම් කිසි නැටි පළකක හෝ එතන ද්විතීයක වේවා ලිංගික වේවා ඍතිකක වේවා මනකට අංගපසංග ඇති ස්ත්‍රී රූපයක් මේ පාටින් හෝ රතු පාටින් හෝ කහ පාටින් හෝ අංගපසංග ඔක්කොම ඇති රූපයක් යම්සේ අදීද ඒ වගේ අසුතුව චුතඥයා උපදවන්නේ රූපෙම උපදවන වේදනාවම සංඥාවම සංකාරෙන් විඥානය උපදවන්නේ ඒ කිව්වේ මොකද්ද කියන එක දන්නවද? වෙන්නේ මේකයි. අපි මෙහෙම රූපයක් දකිනකොට දකිනවත් එක්කම මේ රූපය දකිනකොට අපි ඒකට මෙහෙම කියමු ඇහත් රූපය දෙක තියෙන තැනට මේ ප්‍රකෘතිය වස්තුව පෙනෙන තැනට වර්තමානයි පිරිසිදුයි අනිත්‍ය වූ අනා දුක්ඛ අනාත්ම ස්කන්ධයක් තියෙන ඕකට අපි කියමු ස්කන්ධ කියලා. ස්කන්ධ කියන්නේ ඒ ඇතයි රූපෙට. මෙහෙම පෙනෙනකොටම මේ හැඩේම මේ රූපෙම ආත්ම සංඥාවෙන් අපි මනෝමය උපදවගන්න. මේ හැඩේම ආත්ම සංඥාවෙන් අම්මා තාත්තා දුව පුතා පුද්ගලික සත්‍ය කියලා අපි මනෝමය සිහි කරනවා. ඔය රූපේ හිතේ සිහි කරනවා. දැන් මේ හිතින් රූපය සිහි කරන තැන මේ රූපෙම හිතින් සිහි කරනවා. අර හරියට අපි කිව්වොත් යම් කිසි කෙනෙකුට මොන හරි දෙයක් මේ ඉස්සරහා තියලා මේක බලාගෙන චිත්‍රයක් අඳින්න කියලා ওই විභාගවලට දෙන්න. එතකොට බලන්න අර දිහා බලාගෙන අපි යම්සේ අඳිනවාද? ඒ වගේ මේ රූපෙ දිහා බලාගෙන මේ රූපෙම හිතේ හදනවා අපි පුද්ගලයේ කියලා සංඥා. දැන් මේ හැදේ පුද්ගල සංඥාවයි පුද්ගල සංඥාවයි මේ හැදේ වෙන් කරන්න බෑ මනස කියන. ඒක තමයි අපි මේ දකින එක කියලා රැවටිලා ඉන්නේ. මෙතන ධර්මතාව දෙකක් තියෙනවා. මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම දකිනවත් එකම
හිත වේගවත් දකින්න කොටම මේ හැදී මේ දිහා බලාගෙන මම චිත්‍රයක් අඳිනවා වගේ ඔලේක චිත්‍රයක් ඇඳු අඳින චිත්‍රයයි චිත්‍රය අඳින්න බලාගත්ත දේ දෙකක් නේද ඒ වගේ මම මේ විදිහට රූපේ බලාගෙන කද්දල මේක කෙනෙක් කියලා සිහි කරගත්තෝ රූපේ දකින්නවා කද්දල ළමයා කියලා සිහි කරගත්තෝ මේ දකින්නවා අම්මා කියලා සිහි කරගත්තෝ අම්මා කියන පුදුර සංඥාවත් එක්කම හිතෙන් මේ රූපේ සිහි කරගත්තා පංච උපාදාන ස්කන්ධය කරාට අර තේනවා කියන්නේ ස්කන්ධ මෙතන කියන පංච උපාදාන ස්කන්ධය එතකොට අපි දන්නේ නැත්තම් මෙහෙම දෙකක් මෙතන තියෙනවා කියලා අර සිහි කරගත්ත එක පෙදෙන එකයි පෙදෙන එක සිහි කරගත්ත එකයි කියලා දැන්න ගත්ත ගමන් අපිට වෙන්න තියෙන ඔක්කොම වෙලා. කවදාවත් එහා ගන්න බෑ අපි සිහි කරගෙන මෙහෙට අත දානවා තෙනෙනකොට මේක සිහි කරගන්න. මේ ප්‍රශ්නේ තියෙන චූටි ගැටලුවක් තියෙන. හිත සමාධි කරගන්න කියලා කියන්නේ වෙන මුකුත් නෙමේ චිත්‍රය වෙනමයි චිත්‍රය අඳින්න උපකාර කරගත්ත රූපයයි කියන එක දෙකක් කියන එක පේන. ඒ වගේ මෙහෙම බලලා මෙහෙම පෙනෙනවත් එකම පුද්ගලයෙක් කියලා සිහි කරගන්න එක වෙනමම පෙවුනොත් අපිට කවදාවත් මේ පුද්ගලයෙක් කියලා සිහි වෙච්ච එක පෙනුන එක හැදීට අපි නැඹුරු වෙනවද අපිට පේනවනම් කවදාවත් නැඹුරු වෙන්නේ නැහැ ඒකයි මේ මහණෙනි හිත වඩනකොට ඇත්ත ඇහිතිය පේනවා කියලා බුදුදහම සිදේශනා කළේ මොකද ඇහි ඇත්ත ඇහිතිය පේනවා එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් කියලා තියෙනවා. ඒ පෙනෙනවත් එක්කම සිහි කරගත්ත ආත්ම සංඥාව කියන එක දිට්ඨි සංඥාව විපල්ලාසිය කියන එක වෙනවා පේනවා. මේක කැටලින විහ ගන්න ඇති. අපි පුද්ගලෙක් හැටියට සිහි කරගත්තාම කෙනෙක් කියලා සිහි වෙනකොට මට කෙනෙක් කියලා පෙනෙන දැනට රූපේ තියෙන්නේ කෙස්ලොම් නියත සම්මස්මහර මේ කොහොම කොටස් ටිකක් නේද කියලා ඔහොමනේ අපි බලන්නේ. බලනවා කියන දකොටම වැඩි වෙනවා කියලා. ඇයි මට පුද්ගලයේ කියලා පෙනෙන තැනක තියෙන්නේ කියලා පුද්ගල සංඥාව ආකෝ ගඳලා තියෙන පුද්ගල නෝන රූපෙට අපි මම කියන එක තේරෙනවා නමුත් ඕක දිව්‍ය රජ්ජුමදී විදර්ශනා කරනවා කියන එක වෙන්න ඕනේ කොහොමද මට පුද්ගලයේ කියලා සිහි වෙනකොට මට පුද්ගලයේ කියලා සිහි වෙන තැනක රූපේ කියලා මේ පෙනෙන පැත්ත ඇත්ත වෙන්නම් දෙපා පෙනෙන පැත්තේ ඇත්ත වෙනම පෙන්වන්නද කනගුණ ආහාරයෙන් හැදෙන කුණප කොටස් ටිකට සතර මහා ධාතුයි ඒ රූපේ දකින්නකොටම ආත්ම සංඥාවෙන් දිට්ඨි සංඥාවෙන් මේ රූපේ සිහි කරගන්න නේද තියෙන්නේ නැත්තම් උපදාන වශයෙන් මේ රූපේ අරගෙන නේද තියෙන්නේ කියන එක පෙන්වන්න ඔබ හොයාගන්න හොඳ ලේසි ක්‍රමයක් තියෙනවා අපි ආහාර ප්‍රත්‍ය ගැන බලන්න දැන් ඇහිම් පෙනෙනකොට මේ පෙනෙනවා කියන තැනක තියෙන හතර ආහාරය කනබුන ආහාරයෙන් හැදෙන රූපේ තියෙන කබලෙක් ආහාරයේ ඒ රූපේ ඇසුරට තියෙන තහිත පෙනුනහම ස්පර්ශ ආහාරය තියෙන ඒ වගේම සිහිය වීර්ය කී චෛතසික තියෙන අනෝපචේතන ආහාරය තියෙනවා ඒ වගේම විඥාන ආහාරය තියෙනවා මෙහෙම පේනවා දෙකකට සතර ආහාරයක් තියෙනවා ඊට පස්සේ මේ කෙනෙනදී අපි සිහිකල් අරගෙන හිතනකොට එතන තියෙන තුන් ආහාරය කබලික ආහාර නැහැ මනෝපචේතන ආහාරය පස් ආහාරය විඥාන ආහාරය විතරයි ඒ කියන්නේ ඔගොල්ලෝ උදේ ගෙදරදී ළමයා දිහා මෙහෙම බලනකොට තිබුණ සතර ආහාරයක් තමයි ස්කන්ධ ටික. දැන් මෙතන ඉඳලා ඔගොල්ලෝ ළමයා හිතනවා කියන්නකො. ඔගොල්ලෝ හොද්දට කිව්වේ හිතනවා කියන තරක තියෙන දේ ආහාර කියලා. තුනයි. කබලින් ආහාරය නැහැ. මනෝ සංජීතන ආහාරය තියෙනවා. මේ පස් ආහාරය තියෙනවා. මනෝ සංජීතන ආහාරය තියෙනවා. විඥාන ආහාරය තියෙනවා. ඔගලන්ට දැන් සිහි කරනකොට පුළුවන් නම් දැකපු රූපය හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔබලු දකින අවස්ථාවේදී කියන්නේ රූපේ දකිනවා කියන්නේ. දැන් සිහි කරගන්න එකට සිහි කරගත්ත කෙලෙස් ඇති කරගත්තොත්
ඒකටත් කියන්නේ රූප ධර්මාව කියලාම තමයි. ඒකට කියන්නේ ධර්ම සංඥාව කියලා. ඕගොල්ලෝ මනෝමයෙන් දැක්කපු දෙයක් හෝ කෙනෙක් සිහි කරගත්තොත් ඒකටත් කියන්නේ රූප ධර්මාව කියලාම තමයි. එතකොට අපිට මෙතනදී ඕන වෙනවා එක දෙයක්. ඒ තමයි යමක් සිහි කරගන්නකොට ඔබලට පෙන්වන්න පුළුවන් නම් එහෙන් දැකපු රූපය උදව් කරගෙන අර සිත්තුවම දිහා බලාගෙන චිත්‍රයක් ඇඳ වගේ දැකපු දේ උදව් කරගෙන අධ්‍යක්ෂේපක් කරගන්න අපි මේ දැන් හිතෙන්ම උපත්තු රූපයක් එක්ක නේද මම මේ දැන් අන්තිම කරන්නේ කියන එක පෙන්වන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට කෙනෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් කෙනෙක්ව සිහි කරනවා කියන තැනක තමන්ට පෙන්වන්න පුළුවන් නම් දැන් තමන් ගාව තියෙන කාම උපාදාන, දික්ඛ උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන විසින් උපාදානක හිත විදිහට උපත්තු දැන් තමන් ගාව තියෙන. එතකොට මෙතෙන්දී විශේෂම දේ තමයි මේ ධර්මතා දෙකක් බව පෙන්වන්න ඕනේ. එහෙම නැතුව තමන් සිහි වෙන එක දකපු එකයි දකින එක සිහි වෙන එකයි කියලා දෙකම එකක් කොට තබාගෙන අපි විදර්ශනා කරන්න ගියත් හරියන්නේ නැහැ. ප්‍රශ්නේ දෙන්නේ නැහැ. ඒකයි මම කියේ දැන් අපි මෙහෙම එහෙම රූපයක් දකිනවා. දකින රූපය ඇත්තටම චක්කුමහත්ත රූපානත්ත ඒක පුරාණ කර්මෙන් අටගත්ත විපාකයි. ඒක ඒකාන්තයක්, ඒක වෙනම සිද්ධියක්. එපැත්ත කිසිම දවසක රාග දේශ මෝහ කියන කෙලෙස් මුකුත් නැහැ. ක්ලේශ අනුසයක් පත් එහෙම එහෙම රූපයක් දකිනවත් එක්කම බොහෝ කල සිට පැවතෙන ආශ්‍රව නිසා අපි මොකද කරන්නේ? දැක්කපු ගවමු දැක්කපු රූපය පුද්ගලයේ කෙනෙක් කියලා දුස්නා දෘෂ්ටි සහගත නැත්තම් ප්‍රපංච වශයෙන් අපි මේ රූපේ සිහි කරගන්න. ඔන්නෝයි සිහි කරගන්න රූපය ප්‍රපංචයන්ගෙන ප්‍රපංච ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරනවා කියන්නේ. තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටික තමයි ප්‍රපංච කියන්නේ. පුද්ගලයේ කැටියට සත්‍යයේ කැටියට කෙනෙක් කැටියට අපේ රූපය සිහි කරගන්නකොට මේ සිහි කරගන්න රූපය ආත්ම සංඥාවෙනුත් ආත්ම සංඥාව රූපෙනුත් එක්කරට. එතකොට අපි හිතුවොත් අපි දන්නේ නැත්නම් ඇක්සිඩෙන්ට් එකට එන්නේ පුරාණ කර්මයෙන් හටගත් විපාක අනාත්ම රූපය. ඒ රූපය දකින්නවත් එක්කම කෙලෙස්වත් එකීමෙන් පුද්ගල භාවයකින් මම මේ රූපය සීකරගෙන නේද? මෙතන ධර්මතා දෙකක් ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන ධර්මතා දෙකක් නේද මෙතන කියලා අපි දන්නේ නැත්තම් අපි හිතන්නේ මේ සිහි කරපු පුද්ගල භාවයේ තමයි කෙවුනේ, කෙවුනේ එක තමයි මට සිහි වුනේ කියලා හිතෙනකොට දැනෙනකොට අපිට ඉබේමයි අපි දන්න පුද්ගලය කියන එක ඉන්නේ. ඊට පස්සේ එක තැනක වැරද්දකින් වැටුනහම අර සූදු උවට ගිය මිනිස්සයා වගේ වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි සූදුවට යනවා ගිය මනුස්සයා පළමු පරාජයෙන් හැමදේම පරාද වෙනවා කියලා. රුපියල් 500ක් අරගෙන මේ සූදුවකට යනවා. කැට ගහන්න හරි බෝරු ගහන්න හරි ගිහිල්ලා ඔන්න පළවෙනි පරාදයෙන් විතරයි මනුස්සයා පරාද වුණාම හැමදාම පරාද. කියන්නේ රුපියල් 100ක ඔට්ටුවක් අරගෙන ඇල්ලුවාම දැන් ඔට්ටුව පරාද. ඔන්න ඒ 500 ඉස්සෙල්ලාම දානකොට විතරයි මේ මනුස්සයා
දිනන අදහසින් දාන. හරිද? රුපියල් 500ක් දානවා 100ක් ඔත්තුවක් දානවා මොකද්ද දිනන්න. රුපියල් 100ක් දිනන්න. හැබැයි පරාදෝන. දෙවොට ඔත්තු දාන්නේ පරාද වෙච්ච 100 ගන්න. තුන්වෙනි වොට ඔත්තු දාන්නේ පරාද වෙච්ච 200 ගන්න. ඊට පස්සේ ඊගාවට තව 500ක් ගේන්න පරාද වෙච්ච 500 ගන්න. ඊට පස්සේ 1000ක් ගේන්න පරාද වෙච්ච 1000 ගන්න. ඉස්සෙල්ලාම පරදුම විතරයි දිනන්න එක සැරයි දැන්නේ ඒ පළවෙනි පරදුමම පරදින ඔක්කොම. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි පාර වැරදුණු වැරදිල්ලෙන්ම අපිට හැමදාම වරදින. මොකද්ද පළවෙනි පාර වැරදිල්ල අපි කවදාවත් ධර්මය අහන්න ඕනේ මෙන්න මේ ටික තමයි. මේ චුට්ට ඇහුනේ නැත්තම් නැත්තම් කවුවම්ම දාවත් දුකෙන් මිදෙන අපි කොච්චර බණ ඇහුවා. කවදාවත් උපාදාන වශයෙන් නොගෙන අපේ හිත මුත්තුගන්න අපි දන්නේ අපි භාවනා කරන්නවා කියන එකින් කරන්නේ උපාදාන වෙන එකයි අන්තිමට වෙනවා. ඇයි උපාදාන වශයෙන් ගන්න බැරි පුරාණ කර්මෙන් හටගත්තු විපාකෝ හැතුපියක් දෙක ඒක වෙනමම අන්තයක්. ඒක අර චිත්‍රයේ අඳින්ද තබපු බලාගන්න තබපු අනුරුව. ඒ වාගේ එතකොට අපි දැනගත්ත නොදැනගත්ත වෙනවනම් ධර්මතාවය ඒක දකින්නවත් එක්කම බොහෝ කල්පිත පැවතෙන කෙලෙස් නිසා වර්තමානයේදී මේ ඇහැ රූප පිළිසිඳ දකින තැනට අපි නොගිය නිසා පුද්ගලයේ සත්‍යය කියන අදහසින්ම හිතින් රූපයක් උපදවනවා නම් අර රූපේ බලාගෙන චිත්‍රයක් ගන්නවා. දැන් දෙක චිත්‍රයේ වෙන එක එක බලාගත්ත ප්‍රධාන රූප වෙන එක මේ ඇහැ රූපේ බලාගෙන පුත්තලේ හදාගත්තා නම් පුත්තල රූපයක් ඒකයි අත්විතවත් ප්‍රඥය උපදවන්නේ රූපේම උපදවනවා. මනා කොට අග්‍රපසංග ඇති ස්ත්‍රී රූපයක් උෂ රූපයක් ප්‍රතිකඩක හෝ විත්‍යක හෝ අතින්නේ නම් ඒ වගේ පුතජන උපදවන්නේ රූපේ උපදවන වේදනාව උපදවන දැන අද්භුත පුතජනය කරන දේ තමයි මේ ඇහැ රූපේ දකිනකොට කවදාවත් ඇහැ රූපේ නේත නේද ඇත්ත කියලා බලන්නේ ඇත්තේ නැහැ. දකිනවත් එකම කරන්නේ මොකද්ද? අනුරුවක් හදා ගන්නවා පුද්ගලයේ තමත්තකින් ආශ්‍රණක දරුවා අම්මා මේ රූපයක් වෙනකොට මම කෙනෙක් හදාගන්න. ඇහැ රූපයෙන් දෙකට අපි ස්කන්ධ කියමු. අර දරුවා වූ රූපේ, අම්මා වූ රූපේ, මම වූ රූපේ, පුතා වූ රූපේ පච්චපාදන ස්කන්ධේ. ඒ රූපය පුද්ගල භාවයෙන් පුද්ගල භාවයේ රූපයට වෙන කරන්න බෑ. හැබැයි අපි දන්නේ නැත්නම් මේ රූපේ බලාගෙන චිත්‍රයක් යන්න නේද මේ කියලා දන්නේ නැත්නම් චිත්‍රේ රූපේ දෙකම එකයි කියලා හිතුවොත් අපි හරිද? ඒ වගේ අපි දන්නේ නැත්නම් මේ රූපය විපාකයි ස්කන්ධ ඒක දකින්නවත් එක්කම කෙලෙස් සහගත රූපකලේ යටිද මේ රූපය හදාගත්තා. මේක කර්මයි මනෝවිඥාණයෙන් කළ එකක් උපාදාන ස්කන්ධය. මේ දෙක ස්කන්ධ උපාදාන ස්කන්ධයි දෙක දෙකක් කියලා අපි දන්නේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ මම මේ හිතන එක තේන එකමයි තේන එක හිතන එකමයි. මොකද එහෙම හිතන්න හේතුව මේ දෙක දෙකක් කළා දෙකක් කියලා විවර කරලා පෙන්වන්න පුළුවන් මානසික මනසකුත් අපිට නැහැ. කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියන මේ තුන් තණ්හාව නිසා මේ හිත උපදින්නේම ඔක්කන්ති නාම රූපම් වෙලා. ඒ කියන්නේ පින්නෙන පැත්තට නැඹුරු කරගෙනමයි කෙලෙස් සහගත මේ නිමිත් උපදින්නේ අපේ මනසේ. ඒ හොයනවත් එහෙම තියාගෙන අපි දැන් පුද්ගලයේ කැටියට සීකර දරුවා. ඒක සීකර ගත්තාම මම හරිනම් පෙන්වන්න ඕනේ ඇත්ත ඉදිරිවතාවේ අනුගුණ ආහාරයෙන් හැදෙන අනාත්ම රූපය දරුවා කියලා සිහි වෙන එක කෙලෙස් සහගත මනෝ චිත් කෙලෙස් සහගත චිත්තජ රූපය ඉතිං උපදෝ රූපය
නමුත් අපි කරන්නේ ගොඩක් වෙලාවට භවනා කරන්න කියලා ගිහිල්ලා හරි දැන් දරුව කියලා අපිට තිහිවෙච්ච එක අපි දැක්ක අර රූපේ බලාගෙන හඳපු චිත්‍රය වගේ ඇත්තටම පිටට ආපු රූපේ බලාගෙන උද්ධෝල භාවයකින් සිහි කරගත් එකක් තමයි දැන් සිහි කරගත් රූපයක් තමයි අපිට දරුව කියන එක. එතකොට දරුව කියන අදහස සිහි කරගත් කෙලෙස් ටික අර රූපේ කෙලෙස් ටික දරුව කියන කෙලෙස් ටිකට වෙන් කරගන්න. එතකොට අපි මම දරුව කියන තැනක තියෙන රූපේ ඇත්ත කියලා අරගත්තට ගියා නම් අපි භවනා කරන්න ගිහිල්ලත් මොකට යුත්තමයි ආයතන තියෙන්නේ. ගොඩෙන්ද බැරි තැනකටම ඉරුණ එකක් වෙනවා කියන්නේ. ආයෙත් මෝඩකම එකම තැනක තියෙන්නේ. ඇයි මේ ධර්මතා දෙක දෙකක් කියන එක නොදන්නා කව මත නම් මේ ප්‍රශ්න ටික ඔක්කොම ටික තියෙන්නේ. ආයෙත් භවනා කරන්න ගිහිල්ලත් දැන් මට අම්මා කියලා තියෙන්නේ අම්මා කියන්නේ කෙස් ලොන්නියට ධම්මස්සාර කුණ මොකටද කියන්නේ අම්මා දෙතරක තියෙන රූප මේකයි කියනකොට ආපහු මම මේ සිහි වෙන එක වෙනම එකක් තියෙන එක වෙනම එකක් කියන එක දන්නේ නැහැ කියන එක තියෙනවා. ආයෙත් දෙකම එකට ගැට ගහලා තියෙනවා. මම කියන එක තේරුණා. ඒකෙම මේ ප්‍රශ්නේ ලෙහෙන්නේ. නමුත් ඕගලන්ට පුළුවන් නම් එකම එක දෙයක් කරන්න. එකම එක ආයතනයක් රකගන්න. ඕගොල්ලෝ දන්නවද ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව කියලා කියන්නේ යමක් දකින්නකොටම ගෙයක් මුදුක් රත්තරන් රිදී මුතු ගැනි කියලා දකින්නවත් එක්කම බඩු කොට්ටු ටික උපද්දවගෙන ඇතුළු කරන එකට තමයි කාමාශ්‍රව කියන්නේ. ඒක කාමාශ්‍රව නෙවෙයි මොකද අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? පේන දේ මේ සිහිවිච්ච දේ දෙකක් කියලා දාන්නේ. දන්නේ වුණාම මං දැක්කපු දේ මේසි දැන් අපි කියමු අස්ති දෙකට අනාත්මයි රූපය අනාත්මයි ඒක විපාකයි විපාකයි කෙලෙස් චුට්ටක්වත් නැහැ අනිමිච්චයි ඔන්න හොඳට මේක එකක් බලන්නකො අපි කියමු අස්ති දෙකට මෙහෙම රූපයක් ආවා දැන් පේනවා මොන විදියට හරි යම් යම් දෙයක් සිතල හිතල දේ මනෝ විඥානේ වුණු හිතන හිතන දේ තමන්ගේ පැත්තේ වුණා මේ පිනන දේ පැත්තට ඔයගොල්ලන්ට මොකද කියන්න පුළුවන් පිනන දේ පැත්ත ගැන කිසිම නිමිත්තක් තියෙද ඔයගොල්ලන්ට නිමිත්ත කියන හරි හිතනවා ඒකත් මනෝ විඥානේ පැත්තකට වුණා දෙයක් කියලා හිතුවොත් ඒකත් අහුණු දෙයක් කියන එකත් මං හිතුව එකක්. ලස්සනයි යමක් මොකද්ද කියලා හරි හිතුවොත් ඒකද හිතෙන එකක්. උනෝ තේන දෙයට මොකද්ද කියන්න පුළුවන්. නිමිති නැහැ අනිමිත්ත. ඇහැයි රූපේ යථාර්ථය හරියට දැක්කොත් තමන්ගේ මනස පැත්තේ කිසිම නිමිත්තක් නැහැ. රාගේ නිමිත්තක්, ද්වේෂ නිමිත්තක්, මෝහ නිමිත්තක්. රාග දේශ මොහ ඇතිතරක් මට මේ පිළිෙන පැත්තේ නිතිතියි රාග දේශ මොහ නැති වුණ කෙලින්ම අනිමිච්ච චේතය මුක්තියන් දෙන එහෙම මේ පිළිෙන ඇයි රූපයේ පැත්ත ස්කන්ධ ටික වෙන මොන පංච පාදන ස්කන්ධ දෙක මොන ඒ කියන්නේ දක්ෂිනවත් එක්කම සිහි කළ ගන්න එක වෙනම හොනෝ දක්ෂිනේක වෙනම හොනෝ ඔකලා දක්ෂිම පැත්තේ දක්ෂින පැත්තේ ශුන්‍යතාවයක් තියෙනවා අත්මිත බවක් තියෙනවා අපතේහෙත බවක් තියෙනවා ඒ පැත්තේ තියෙන අතර ඒ පැත්තේ ඉන්නේ ලක්ෂණ නිසා තමන්ගේ මනසෙ උපදිනවා හැමදාම තියෙන මම කියන එක තේරෙනවා මට තේරුම් කළ දෙන්න ඕන මේක නිවන් දක්ෙන්න බැරි නෑ ඔයාලට හිත සමාධි කරන්න කියන දෙන්න මොකෝවත් නෑ මේ ආත්ම රූපය දැන් අපිට ආත්ම වෙලා උගන කරගෙන යනකොට අන්නේ අත්මේ දිය වෙනගෙන අනාත්මය මතුවේ කියන නෙමෙයි අවදානවත් මේ රූපය අනාත්මදී අනාත්මමෝ තමයි ආත්ම කරන්න බෑ එහෙම වෙන්නේ නෑ වෙලා තියෙන මේ අනාත්ම වස්තුවක් එනවත් එක්කම ඊට සමගාමීව උපදින මනෝ විඥානේ ආත්ම සංඥාවක් අරගෙන උපදින එකයි වෙලා තියෙන හිත සමාධි කරන්න කියන වෙන මොකුත් නැහැ මේ සමාධි කරපු තවම මේ දෙක දෙකක් කියලා තේනවා පිළිගන්න තේනවා එවම දවසට කවදාවත් මොකද
මේ දේහ පැත්තට පුද්ගලික සත්‍ය කියලා යන්නත් යන්න බෑ එහෙම එකක් නෑ. ඕගොල්ලෝ අනුපාදා පරිනිර්වාණ ඇහැ උපාදාන වශයෙන් රූපය උපාදාන වශයෙන් කන ශබ්දය උපාදාන වශයෙන් ගන්නෙ නොගෙද නිදෙනවා. උපාදාන වශයෙන් ගන්න බෑ. අත උපාදාන වශයෙන් ගන්නෙ මේ උපාදාන ස්කන්ධය උපදවා ගන්න දෙයි පිනින දෙයි දෙකක් ඇති නොදකින කම නිසායි. මේක හුරු කරන්න පුළුවන් එකක්. අත කොච්චර වේගවත් අපේ ආශ්‍රයෙන් වෙන මොකුත් නැහැ. මෙහෙම දකිනකොටම දරුවා කියලා නකොට මේ දරුවා කියන එක මේ රූපෙට ඇඳලා 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 ඒක හුරුවක් තියෙන. ඔන්න ඕක හුරු කර ඔබ ගෙවන එක තමයි කාමාශ්‍රය කියලා නාමයක් යන්නේ. කාමාශ්‍රය ගෙවන්න මොකද කරන්නේ? මේ දෙක දෙකක් කියලා පෙන්නන්න. මෙහෙම දකිනකොටම මේ පැත්තේ පුදු කෙනෙක් කියලා සිහිනකොට සිහිනක කෙනා මෙහෙ ඉන්න කෙනෙක් කියලා පෙන්නේ කොහොමයි බවහස්ත්‍රය කියන්නේ. ඔක දෙවන්න පුළුවන් එක. තේන එක වෙනම එක පේනවත් එක මේ සිහි කරගත් එක කියලා දැකපු ගමන්ම මොකද වෙන්නේ? මේ දෙක තියෙනවා කියන එක කියනවාද? පවාස්ත්‍රයේ ගෙවෙනවා. මේ දකිනවා. අනාත්මයි. දකිනකොටම පුද්ගලයක් සත්‍ය කියලා සිහි වෙනවා. සිහි වෙන එකයි තේන එකයි දෙකක් කියලා දන්නේ නැතුව මේ සිහි වෙන කෙනා මේ පැත්තේ ඉන්නේ කියලා දකිනවා. උරුවක් තියෙනවා. යනවා ඕකද කියලා දික්්‍යාස්ත්‍රය කියනවා. අපි හැමදාම ආශ්‍රයක්ෂේ කරගන්න මේ දින ලැබේවා කියලා හිතනවා. නිතිය ආශ්‍රයක්ෂේ කරගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. ඔගොලු හිතනවද බෑ කියන්නේ? මේ ක්‍රමය මම කියන එක තේරෙනවා. බැරි නෑ අනිවාර්යම පුළුවන්. බොහොම චූටි නජෝටි දෙයක් තියෙන්නේ. ධෛර්යය විතරයි ඕනේ. මොකද වෙන්න පුළුවන් දෙයක් මේක. කරන්න පුළුවන් දෙයක් මේක. ඇයි මේ තෙදෙන දේ තෙදෙන දේ සමගාමීව කෙනෙක් සහගත උපදින මනෝවිඤ්ඤාණය දෙක වෙන්කර දකින්න දැක්ක. ඕකටයි චිත්ත සමාධිය ඕනේ. අද සමාධිය වඩා ගන්න කියන වෙන මොකුත් හින්දා නෙමෙයි. තේන දේත සමගාමීව උපදින මනෝ විඥානය අනික තේන්නේ අනික කියලා අච්ච තේන්නේ නැහැ. තේන්නත් එහෙමකට නැති හින්දා නෙවි. ඒක තේන තරමට අපේ මනස සුමට නැති නිසායි. ආවර්ණීය කියලා කියන්නේ වැහිඳ තියෙන මේ සිද්ධිය. අවිද්‍යාව නිසා ආස්තව කියන්නේ මේ ඇත්ත නොදකින කම නිසා ආශ්‍රෝ කියන්නේ සිහි කරලා පුද්ගලයකදී සිහි කරන එක මෙහි ඉන්නවා කියලා හුඟක් තියෙනවා. ජවල් වල රත්නදී මුතුමනි කියලා වටිනාකමට සිහි කරගන්න එක මේ කියන එකක් කියලා හිතනවා. එතකොට තමන් තුළ සිහි කරගන්න එක බාහිර තියෙනවා කියලා හිතනවා. මේ මනසින් උපදවාගෙන අතුරු කරන නිමිත්ත කර්ම පැත්තෙන් උපදින දේ විපාක පැත්තට අයිති කියලා හිතන එක තමයි ආත්මය කියලා කියන්නේ. ඔහොම යහදීද ඇඳපු හුරු ටික. ආත්මය ක්ෂේත්‍රනවා කියලා කියන්නේ මොකක්ද? විපාක ටිකක් නිසා කෙලෙස් සහගත උපදින කර්ම පැත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික විපාක පැති ස්කන්ධ ටිකට බහලාන්නේ නැහැ දෙක දෙකක් කියලා පෙන්නනවා. ඔච්චර තමයි කරන්න තියෙන්නේ. විදර්ශනාව කියලා දර්ශනය කියලා ඔන්න ඔය ටික ඉගෙන ගන්න. එතකොට ඕගොල්ලෝට මෙහෙ මෙතන ධර්මෝ කියලා සිහි වෙනකොටම චිත්‍රය බලාගෙන රූප බලාගෙන අඳුපු චිත්‍රය නේද මේ චිත්‍ර සිහි කර කර මම චිත්‍රයට රූප කියලා හිතනවා වගේ නෙමේ කියලා හිතන්න පුතා කියලා. දරුවා දැක්කා හරියට මට දුන්න රූපයක් චිත්‍රයක් අඳිච්චි. දවමම මේ දරුවා කියලා සිහි කරනකොට පෙන්නන්නේ මේ චිත්‍රයේ විතර චිත්‍රයක් නෙවෙයි රූපේ නෙමෙයි. පේනකොට ඒක රූපේ. හැබැයි දැන් සිහි වෙනකොට ඒක බලන්න නැද්ද චිත්‍රය. මේ සිහි කරන එක පෙන්නන්නේ කෙලෙස් සහගත හැම වෙලාවෙම ඔයගලන්ට එක හයියක් ගන්න පුළුවන් ඔයගල ලක්ෂණ. බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් චක්කුන් අනත්තා රූප අනත්තා කියලා අනාත්මම තමයි. අනේ කවදාවත් ආත්මෙන්නේ නැහැ. එහෙනම් ආත්මෙන් ජීවිත උපදිනව නම් මේ මගේ මනෝ සම්පත්තියක්ම තමයි. එහෙනම් මේ චිත්තජ රූපයක්ම තමයි කියනක දරුවෙක් පුද්ගලයෙක් ළමයෙක් කෙනෙක් මිනිසෙක් කියලා හිතෙන ගානේ. එහෙනම් මේ රූප බලාගෙන ඉන්න චිත්තේම තමයි. ඉස්සිනව දවසක ආත්මෝදයක්
බාහිර තිබුණෙත් නැහැ තියෙනවත් නැහැ තියෙන්නෙත් නැහැ. අනාත්ම වස්තුවක් දකිනකොටම ආත්ම සංඥාවක් උපදවාගෙන ආත්ම සංඥාව අනාත්ම රූපෙට ඇතුළු කරන බැඳලා කටයුතු කරන ඌරුවටයි ආස්තව කියලා කියන්නේ. මේක ඔයගලට කරන්න පුළුවන් එකක්. නිවන් දැකෙන්න පුළුවන් කියලා කියන දෙන්න මොකුත් නෙමෙයි. මේ ධර්මතා දෙක දෙකක් කියලා පේන දෙයක් මනස ගන්න පොඩ්ඩ සිස්සනට විතරයි ඔයගොල්ලෝ පහිටියක් ඕනේ අපේ. මොකද මේ චිත්ත සමාධිය ඇති කරගන්න එක තමයි ටිකක් අසීරු. චිත්ත සමාධි කතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න පෙනෙන දේ එක්කම ඊට දැනෙන උපදින සිතේ නැමීම වෙන ඔක්කන්ති නාම රූපම් වෙන ගතිය වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? දකින්නවත් එක්කම සිහි කරගන්නකොට සිහි කරගන්න බව තමන්ට පේනවා. දකින්නවත් එක්කම තමන්ම සිහි කරගන්නවන සිහි කරගන්න සිහි කරගන්න දේ තේරුණොත් ඔගලන්ට විපාක පැත්ත ආරම්භය හිතින් කිංචිලි මුකුත් නැහැ. පුරාණ කර්මෙන් හටගත් දේවල් ආරම්භය හිතින් කිංචිලි මුකුත් කරත් වර්තමාන යමක් හිතනවනම් කියනවනම් කරනවා ඔක්කොම නවකන. ඔක්කොම මනෝවිඥාන යුක්ත දේවල්. මේ ස්පර්ශ ආයතන හයේ තියෙනවා ශුන්‍යතාවය. ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ ඔන්නෝක. ඔන්න ඕක දකින්න තමයි අපිට අමාන. එක මොහොතකට හරි මේක දැනුනොත් ඕගලන්ට තේරෙයි ඒ කාන්තේ මේකට නේද බුදුහාමුදුරුවෝ නිවන කිව්වේ කියලා. වෙන තැනක් නැහැ සියලු දුක නිවෙන්න වෙන තැනක් නැහැ. ඒ නිසා විදර්ශනා කරන්න මෙන්න මේ විදිහට අපිට පුද්ගලයේ සත්‍යය කියලා සිහි වෙනකොට වෙනද වගේ පුද්ගලයේ සත්‍ය කියලා පෙනෙන තැනක රූපේ කියලා ඇත්ත පෙන්වන්න එපා. ඒ විදිහට පෙන්වන්න කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොටම එහෙන් දකිනකොට දකින තැනක තිබුණු රූපෙ පෙන්වන්න කනබුන ආහාරයෙන් හැදෙන කුණු කුණස් ටිකක් ධනාත්මයි. ඒ රූපේ දකිනවත් එක්කම ආත්ම සංඥාවෙන් මම මේ උපදවගත්ත නිමිත්තක් නේද මේ. එතකොට ධර්ම පුද්ගලය කියන එක චිත්තජ රූපයක් කෙලෙස් සහගත සිතින් උපදපු නිමිත්තක් කෙනෙක් එයා දකිනවා පිනුන එක අනාත්මෝ වර්ණ සටහන කෙරේ දකින එක දකින්ද තමන්ම පෙන්වන්න පුළුවන් එහෙන් දකින වෙලාවේ තිබුණා මොකද්ද සතර ආහාරය කබලින්ක ආහාරය පස්ක ආහාරය මනසංචිත ආහාරය විඥාන ආහාරය අපේ චිත්තයේ අධිගතනදී එත හිතේ සිහි කරන අවස්ථාවේදී තියෙන්නේ දුකහත්. සිංකටි හරි වැරදි වැරදි හරි ඔගොල්ලෝ සිහි කරන දේ පෙනෙන දේ සිහි කරන දේ කියලා එකට බඳින්න එපා. චිත්තටි හරි පෙන්වන්න මේ දෙක දෙකක් කියලා ආන්දජය වෙනවා. ආස්තෝ ගෙවේ ආස්තෝ වැඩි වෙන්න හේතුව කෙලෙස් ඇති වෙන්න තියෙන එකම හේතුව අවිද්‍යාව කියලා කියන වෙන මොකුත් නැහැ. ස්කන්ධ දෙක පිළිසිඳ දකින්නේ ඇහත් උත්තර දෙකට කිව්වොත් ස්කන්ධ කියලා. ඒකම උපදින මනෝවිඤ්ඤාණය කෙලෙස් සාගත උපදින දෙකට කියන කෙලෙස් කියලා. මේ කෙලෙස් ස්කන්ධය කියන දෙකම දෙකම එකට එකතු වෙලා තමයි අපිට අද පුද්ගල භාවයක් කියලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කෙලෙස විස්තරයෙන් දෙකම එකට එකතු වෙලා අපිට දුකාව කියන එක මනෝමය සිද්ධියක් ඈ. ඒ කියන්නේ මම කිව්වා මනෝමය කියලා කියනකොට ස්කන්ධ ටික නැතුවත් වෙන්නේ නැහැ. කෙලෙස් ටික නැතුවත් වෙන්නේ නැහැ. හැබැයි දෙන්න එකට ගැට ගහන තම කෙලෙසයක් කියන එකයි මම කිව්වේ. මොකද ස්කන්ධ ටික ස්කන්ධ ටිකමයි ඒකට කෙලෙස් අයිති වෙන්නේ නැහැමයි ඒක විපාකයක් තමයි. කෙලෙස් සහගත ටික මනෝ විඥාණයෙන් හටගත් එකක් ඒක කෙලෙසයක් ඒක මනෝ සම්පස්යෙන් හටගත් එකක්. දෙන්න දෙපැත්තක
දෙන්නම ඕනෙමයි. නමුත් මේ එකක් කොට ඇසුරු කරන මෙන්නේ ආශ්‍රව ටිකටයි අපිට දුක ගෙන දෙන්නේ. ඒකයි දුක දුකට හේතු හැමදාම කෙලෙසියක් වෙන බුදුරජාණන් වහන්සේ ඒකයි. එතකොට විදර්ශනා කරනවා කියලා අපි එකම කටයුත්ත මොකද්ද? එහෙම මතක් කරලේ ඇහැට පෙනෙනකොට හැම වෙලාවෙම පෙන්නඳ තීරණය කරන්න තුලණය කරන්න ඇහත් රූපයක් කියන ටික අයිති පුරාණ කර්මෙන් හටගත්ත විපාකයට. ඒ තුල කෙලෙස් කර්ම මුකුත් ඒ වරමිය හිතින් කියින් කිරින් මුකුත් කරන්න බෑ. ඇයි ඇහැ රූපය ආරම්භය නිමිති කිසිම දෙයක් නැහැ. ඒක එක අන්තයක්. ඒ දකිනවත් එක්කම අපිට හිතෙන්නේ නේ අද අපි දන්නේ දකිනකොටම කෙනෙක් කියලා හිතනකොට දැකපු කෙනා තමයි කියන්නේ අපි හිතන්නේ. නමුත් දැන් අපි දන්නවා ඇහැයි රූපයයි දෙක අනාත්මයි. එහෙනම් පෙනෙනකොටම කෙනෙක් කියලා හිතනවා කියන එකෙන් කලේ මේ පෙනෙන එක කෙනා කළා නෙමෙයි මේ රූපයම කෙනා කියලා අදහසින් සිහි කරගෙන ඒකයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට කෙනෙක් පුද්ගලයේ කියන ආත්ම සංඥාවෙන් දිට්ඨි සංඥාවෙන් අති රූපයක් උපදනකොට නැත්නම් යමක් හිතනකොට කියනකොට කරනකොට ඒ හිතෙන් කියින් කිරින් කියන හිතන දේට අනුව හිතනවා නම් යමක් ඒ ඔක්කොම නවකන. පෙනෙන්නේ දේ ආරම්භයා මට හිතන්නත් කියන්නත් කරත්. මම පෙනෙන දේ ආරම්භයා මෙහෙම ගන්න හතදම්ම පෙනෙන ගන්න හතදාවා කියන එක චේතනාවටයි ඇයිති මිසක පෙනෙන පැත්තටයි නෙමෙයි. හිතින් හිතලමයි හිතන්නේ, හිතින් හිතලමයි කියන්නේ, හිතින් හිතලමයි කරන්නේ. අපි හිතන්නේ පේන එක අල්ලන් හදන කොට අනේ පේන එක ඇයිති අල්ලන එකට කියලානේ. නැහැ ඒ දෙත්තට මුකුත් කරන්න බැහැ අපිට. එතකොට මේ අත විකාරිනවා ක්‍රියාවලිය කලේ චේතනාව නිසා. ඒ හිතෙන් කියින් කිරින් අයිති නව කර්ම පත්තට ඒතර මනෝ විඥාන සම්පත්තිය හටගත්තා. ඉතින් මට ඕන මෙච්චර ආත්මයක්ෂය කරගන්න ඔගලන්ට එකම මනායතනය වදවලා ගන්න පුළුවන් නම් එකම මනයි බුදුජානනාථ දේශනා කරනවා අර විදියට මහණි අසුතන්ත සත්‍යය අර සිත්තරේ පෙන්තිකඩ කොහො කික්කේ කොහො නිල කහරතු පාටි අංගපසකේති මනකට ඉස්තී රූපය පුසි රූපයක් මවනවා වගේ අසුතන්ත සත්‍යය ඉති මොපදවන්නේ රූපේ මොපදන වේදනාව උපදන සංඥාව උපදන කියලා එතන මහණෙනි කාලයක් මේ ලෝකය හිතමම මායනය කරලා තියෙනවා. මානේ නිසා අප්‍රමාදීව හිත ප්‍රතිවේක්ෂා කරන්න. මානේ අප්‍රමාදීව හිත මෙනෙහි කරන්න බලන්න. බොහෝ කාලයක් මේ ලෝකය හිතමම මායනය කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේ දකින අහනකොට වෙනකට වගේ දකින අහන පැත්තට බර වෙන්න එපා. විදර්ශනාව කියන්නේ මොකද? දකින අහනවත් එක්කම ඇති වෙන ප්‍රතිචාර ටිකට දැනෙන්නේ නැද්ද? මොකද පෙනෙනවා කියන දේ ඔගොල්ලෝ දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා දේශනා කළා නම් අනාත්මෝදේ අනාත්මවම තමයි වෙනස් වෙන්නේම. ආත්ම විදිහට පේනවා, පවතින අනාත්ම වෙනවා කියලා එකක් නැහැ. අපිට කියලාවත් ආත්ම විදිහට එයා පෙනී සිටින්නේ අනාත්මදී අනාත්මවම තමයි. ඒක විපාකයි. හොඳට ඒක මතක තියාගන්න. ඒ එක්කම
මොනවාරි හිතෙනවා නම් මොනවාරි දැනෙනවා නම් සිහි වෙනවා නම් පුද්ගලයේ කෙනෙක් ලස්සනයි වස්තුව ඈ එතකොට ගහ ගල ගඟ මොනවාරි දෙයක් හිතේ නම් මේ ඔක්කොම පිළිනවත් එක්ක මේක සමාදාන වේව නැගිටපු මනෝවිඤ්ඤාණය නේද පිළිදේක අර්ථක් මේ සිහි කරපුගත් එක අනිකක් කියලා පෙන්නත් පැත්තකට ගිහින් සිහි කරනකොට සිහි කරන්නේ ගෙදර ඉන්න ළමයාගෙන දැකපිට දැකපිට තමයි සිහි කෙරේ සිහි කරපිට තමයි දැක්කේ කියලා ඔන්න ඔය දෙක ඈත දෙක නවත්තන් ටික ටික ආසලක් හේවෙන්නේ නැද්ද කියලා බලන්න මොන තරම් චිත්ත භාවනාවක් කළත් මොන තරම් ශ්‍රණා කරනවා කියලා ඉගෙන ගත්තත් ඔය වැරද්ද කරනවා තවත් ප්‍රශ්නයක් මෙතන ඉඳලා ඕගොල්ලන්ට දැකපු දේ සිහි කරන්න බැරි වෙන්න ඕනේ. දැකපු දේ සිහි කරනවා කියන දැකපු දේ සිහි කරන්න පුළුවන්. දැකපු දේ සිහි කරනකොට දැකපු දේ නිරුද්ධ වෙනවා. දැකපු දේ සිහි කිරීම වශයෙන් උපදින මනෝ සම්පස්සිය දැන් මේ තියෙන. දරුවා කියලා මම දැකපු දේ සිහි කරනකොට ඒ ඇහැ ඒ රූපේ ඒ චක්ඤ්ඤ නිරුද්ධ වෙලා බොහෝ කල ඒ දැකපු දේ උදව් කරගෙන කෙලෙස් සාගතෝ මම මේ දැන් සිහි කරගත්ත කෙලෙස් සාගත මනෝ සම්පත්තිය උපදපු ස්කන්ධ ටිකක් කියලා පෙන්නන්න. මේ සිහි කරගත්තේ දැකපු දේ දැක්කේ මේ සිහි කරගත්ත දේ කියන එක තමයි ආස්තව අන්න එක කපත්. ඔන්නකට ආස්තවක්ෂේ කරපා කියන්නේ. වෙන මොකුත් නැහැ. ඕගලන්ට ගෙවෙන්න තියෙන කාමාශ්‍රය භවශ්‍රය විද්‍යාන්ත අවිද්‍යාස්ත්‍ර තියෙන යම් මාත්‍රයකට ඔබට කිවි. ඔගොල්ලෝ මොනතරම් භාවනා කළත් බණ ඇහුවත් සේවත්තත් සමාධි ලැබුවත් ඔය වැරද්ද කරන තා ආශ්‍රය ටික තිබුණොත් තව හොදි තියෙන්නේ. ඒ ඉඳ ආශ්‍රය ක්ෂේ කරගන්නවා කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න. තව පැත්තකින් විපාක පැත්තයි කර්ම පැත්තයි දෙක දෙකක් කියලා පෙන්නනවා. විපාක පැත්තයි කර්ම පැත්තයි දෙක එකක් කියලා පෙන්නලා ජීවත් වෙන එක තමයි ලෝකය කියන එක නිර්මාණය වෙන්නේ. විපාක පැත්ත වෙනුනොත් කර්ම පැත්ත වෙනුනොත් මොකක්ද වෙන්නේ? භව නිරෝධ ජාති නිරුද්ධ ජාති නැහැ. ලෝකේ කියලා එක දෙන්නේ නැහැ. භවපච්චය ජාති කියන කොට දිවිදෙන බව භවයේ දෙයක්තරයි. අත්ති උපත්ති බව කම්ම බව මේ ඇහැ රූප දෙක උපත්ති භවෙ ඉතින් ජීන් ජීන් කරන එක කර්ම භවෙ මේ දෙක එකට සත්‍ය වුණාම මොකක් වෙයිද බෞපච්ච ජාති ශෝක එක ලෝකෙ ඉපදিলা කී දැන් අපිට තෝ තියනවා නේද ඔයගොල්ලන්ට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා මම ඉන්න මේ ලෝකෙ ඉපදিলা තියනවා නේද ඔය ලෝකෙ මොකක් වෙලාද හැදිලා තියෙන්නේ භවය කියන එක ප්‍රත්‍ය බව ප්‍රත්‍ය මේ ඉපදিলা තියෙන්නේ දැන් ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම් සිදින භව නිරෝධ ජාති නිරෝධ උප්පත්ති භවයේ උප්පත්ති පෙත්තෙන් කියන කර්ම භවයේ කර්ම භව පෙත්තෙන් කියන දෙක එකට පත් නොවන මොකක් වෙයිද ජාතියක් එහෙම ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම් ඕගොල්ලන්ට මෙහෙම සිහි කළා අඬන අඬන ළමයා සිහි කරගෙන අඬන්න පුළුවන්කම කම්මනේ අපේ දැකපු එක චිත්තයෙන් කියින් කියින් කරන දෙක යනාත්ම දෙයක්. ධර්ම කියලා සිහි කරගන්න එක එකට අයිති නැති උන. කෙනේ මේක සිහි කරගන්න එකට අයිති නැති උන. ප්‍රශ්න විසඳෙන්නේ නැති. ඒ වගේම ඕක උත්කල භාවයේ උත්සාහයෙන් හිත හිත කරන්න ඕනේ ඕගොල්ලෝ ටික දුරක් යනකම් විතරයි. ඒකයි ඒකට ටිකක් ලොකු හයියක් තියෙනවා චිත්ත සමාධිය. සමාධිය ඇති කලෙහි මේ දෙක දෙකක් කියලා පෙනෙන වත්තමට මෙනවා. හිතන්නවත් ඕනේ. සුත්තක හිතන්න ඕනේ සමාධිගත මනසට දකින්න එකයි. මම කෙනෙක් කියලා හිතනකොට කෙනෙක් කියලා අමංගෙම හිතින් කෙනෙක් කියලා හිතව බව චිත්ත ස්පර්ශ නැතිනුට ඒක නැතිනවා පේනකොට දෙක දෙකක් දැක්කද. මේ දෙන්න කිසි වෙලාවක පුද්ගල සංඥාව බහලන්න බැරි වෙනවා පෙනෙන දෙයට යාට. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එදාට ලෝකයේ කියලා එකක් නැහැ. ඉතින් නිවන් දකින්න බැරි නෑ. නිවන් දකින්න බොහෝ කල් යන්නේ හරියට මේ ක්‍රමයේ තේරුම් ගන්න.
අපි ආශ්‍රක්ෂය කරගන්නවා කියලා මොනවා හරි දෙයක් ගන්න ආශ්‍රක්ෂය වෙන්නේ. ඉතින් මට ඕන උනේ මෙන්න මේ ටික මම මේ ගොඩාක් දේවල් කියන්නේ නැහැ පොතේ පාඩමට කියන ජීවිතෙන් ටිකක් හරි කරනකොට තමන්ට තේරෙනවා. අපි එක ලෙඩෙකුට දෙහෙතක් විතර එක හරියට අපි තේරෙනවා මේ ලෙඩේ තියෙන ඔක්කොම එක හරියනවා කියන්නේ. ඒ වගේ මේක බය නැතුව මේ වැඩේ කරන්න හැබැයි ඔක ටිකක් මහන්සි ගන්න වෙනවා. මොකද විද්‍යාඥයන් වහන්සේ දේශනා කළා කියනවා වගේ බොහෝ කාලයක් අපේ හිතම මොමයනය කරලා දකින්නකොට අරහත් වුණාට දකින දැකීමත් එක්කම හිත සමගාමීව උපදින මනසම පාගගෙන හිතගෙන ඉන්නා මම අම්මා තාත්තා දුව පුතා කියලා මනසෙම සක්මන් කරලා හින්දා සක්මන් කළා බැලුවා බාහිරයි කියලා හිතනවා. හරියට අපි මේ කරන්නේ වෙන වෙන වැඩ. ඔය ඔය පස්සේ යනකොට පොඩි ළමයි ඉන්නකොට අග්ගල අපි ඔළුවට අර මොකට හරි අහක බලා ගන්නවා. ආයතිකකින් අර ඉතින් අරලා වට පිට බලලා වගේ ඉන්න කෙනෙකුට ගන්න. ඒ වගේ එකක් වෙන්නේ වෙන එකක් අපි දකින්නකොට පුද්ගල සංඥාව සිහි කරගන්න. ඔබ සිහි කරගන්නකොට හිතනවා අරක කියලා. ඔන්නෝම වැරද්දක් වෙලා තියෙන. පොඩි වැරද්දක් තියෙන. ඒක පෙනෙන තැනට මේ සිද්ධිය පෙනෙන තැනට යන්න වැරදි නිකර තියෙනවා. සම්මාදිට්ඨිය කියලා කිව්වේ නිවැරදි දැකීම කියලා කිව්වේ ඒකට. විපාක ටික විපාක හැටියට දකින කෙනෙක් ටික කෙනෙක් ටික හැටියට දක්වන්නත් කර්ම ටික කර්ම ටික හැටියට දක්වන්නත්. ඔන්න ඔක තමයි විදර්ශනා කරනවා කියලා කරන්න තියෙන්නේ. තේරෙනවා නේද? හොඳට පෙන්වන්නද ඇස් ඉදිරිපිටට එන රූපේ කලබුර ආහාරයෙන් හැදෙන දෙයක් කොහොම කොටස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා පෙන්වුවේ නිකමට නෙමෙයි. අනාත්මයි කියලා පෙන්වුවේ එහෙම බලබලා බලබලා ඉන්නකොට ආත්ම සංඥාව දියවිලා මේ අනාත්මේ මතුවෙන හින්දා නෙමෙයි. එහෙම රූපේ අනාත්ම නම් එහෙනම් මේ ආත්ම කියලා සිහිවෙන එක මනෝයි නේද කියලා අත්දැකීම ගන්න. ඔහොම බලන්න කියලා කිව්වේ කනපුන ආහාරයෙන් ඇදුනේ පුරුදු කොටස් ටිකක් හතර මහා ධාතුයි මේ කියලා රූපේ බැලුවේ කොහොම බලනකොට බලනකොට ඕගොල්ලෝ හිතනවා නම් ආත්ම සංඥාව දියවිලා ගිහිල්ලා අර පෝස්ට් මෝටර් එකක් කරනකොට වගේ අනාත්මේ මතුවේ කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් නෙමෙයි. එහෙම වෙනවා එහෙම ඒකෙ තිබුණා. ඒ විදිහට බැරි හරිය එන රූපේ අනාත්මයි නะ එහෙනම් මේ ආත්ම ජීවිතෙන් එක මනෝමය නේද? මේක මනෝ සම්පත්තෙන් හටගත් එකක් නේද කියලා ඔයගොල්ලෝ වෙන් කළ දැනගන්න. අරක විපාකයි මේක කර්මයි කියන එකට නුවණක් ගෙනත් දෙන්නේ. ඒකට විදර්ශනා කියලා කියන්නේ. විශිෂ්ටයෙන් දකිනවා විශේෂයෙන් දකින විදර්ශනා කියන්නේ සාමාන්‍ය ලෝකයේ දකිනවට වඩා සාමාන්‍ය ලෝකයක් කොහොමද කොරස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා දකින්නෙත් නැහැ. ඒ හිඳ සිහිවෙන රූපේ එහෙම ආත්මයි නේද කියලා දකින්නේ දෙක මේක ගොනේ දාගන්නේ. සිහිවෙච්ච එකයි දෙන්න එක. අපිත් ඉතින් අර කොහොමද කොරස් ටික සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ කියලා බලනවා. මොකදද? මේක බලන්නේ මේක අනාත්මයි ආත්ම විදිහට පෙන්නක මනෝමයි කියන එක දකින්න කියලා දන්නේ නැහැ. මේ දෙකේ කවලම් කරන ගොඩයි කියන එක දන්නේ නැහැ. අපි ඉතින් කරදර යනවා මොකද? අවදාහරි දවසට අඳු කැල්ලක් උරච්චි කෙරුවා වගේ පාරස්ත්‍ය කිව්වේ මොකද්ද? මේව බලබලා බලබලා ඉන්නකොට මේ රූපය ආත්ම විදිහට පෙනෙන එක නැති වෙන අනාත්ම විදිහට මතුවේ මතුවේ යනකොට ඔය මතුවේද? එහෙම එකක් මතුවෙනවා මතුවෙන්න තිබුණා. නමුත් වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අපේ රූපය අනාත්මයි සතර මහා ධාතුයේ කොනක කොටස් ටිකක් ආහාරයෙන් හටගත්තේ කියලා බැලුවා නම් බැලුවේ ඒක එහෙනම් සත්‍යේ කෝපුච්චලේ වූ ආත්මෝදයක් තිබුණත් නෙමෙයි තියනවත් මේ කියන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවයෙන් හම් වෙන එක මනෝමයි කියපිට ඇත්ත නේද කියලා මෙතෙන්ට පය ගහලා ගිහින් හිතන හයියක් ගන්නයි. ඒකයි බින්දුව. එතකොට එයා ඇත්තකට කිහිල දැකපු ළමයා ගැන හිතන්න බැරි හින්ද ඇයි දැක්කේ අනාත්ම රූපයක් ඒක අයිති නෑ මේකට. එහෙනම් මේ සිහි කරගන්න එක දකින එකට අයිති නෑ. මේ දෙක දෙකක් කියන පේන්ද යෝනි පුද්ගලයෙක් මෙතන ඉඳලා ගෙදර අම්ම තාත්තා ගැන ළමයා ගැන හිතන්නට හැබැයි මේ මම නිවන් දකින කන්තර මේ දර්ශනය කියන්නේ. එතකොට එයා දන්නවා මේක මෙහෙම දෙයක්
අම්මේ චදේ මෙහෙම දෙයක්. අන්නේ සදහායි මේ රූපය මෙනෙහි කරන්න බලන්න. තේරුණාද කියපේ. ඒ වගේ විදිහට ටික ටික විපස්සනා කරන්ද ඊට පස්සේ මේ කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි නැත්තම් කර්මයි විපාකයි දෙක දෙකක් කරලා දකින දැනට ඔගොල්ලන්ගේ මනස ගන්න අවශ්‍ය වෙන විදිහට චිත්ත සමාධිය ඇති කරගන්න හැටි උදින් තමයි ඔගොල්ලෝ පැහැදිලි කරන්න දෙයි. මම හිතනවා මම මේ කියපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. මමත් ඉතින් තාම ගොඩක් දක්ෂනේ දක්ෂ ධර්මයට කියදී මම කිව්වා මෙන්න මේව හැබැයි මට තේරෙන්න ඇති. මෙතන විතරයි කකුල තියන්නේ ආශ්‍රය කරගන්න. මොන දෙයක් කිව්වොත් ඔය වැරද්ද කරනවා නම් ගොඩ යන්න බෑ. ඔය වැරද්ද හේතු වෙන්නේ බයි ඕකට ඉඳ නැති වෙන්න ඕනේ. ඒ දෙක දෙකක් කල විවර කරලා පෙන්නන එකම සමාධි එකටම තියෙන විදර්ශනාව කියන්නේ. ඉතින් මේ ජීවිතයේදී වංශකදාගා වෙනමේ ඇත්තටම වීර්යය කොළ සහත් වෙන්නම පුළුවන්. මේ දෙක දෙකක් කියලා දෙකල බලාගන්නට ගන්න පුළුවන් මට. දෙවි එකක් නෙමෙයි. චිත්ත සමාධිය හොදට ඇති කරගත්තු චික කලක් යනකොට තමන්ට සම්පූර්ණ ඉලබසින්න මට්ටම නැතිවට හොදට හයියක් හිතට ගැන්මක් එන්න දෙන්නල දකින්නට එනවා ඉක්මනට. ඔක චරෝලටම යනකොට තමයි ගොඩක් කල් හෝ අමාරු යන්නේ. තවත් මේක මොනතරම් ඇත්තද අනේ මේක නොදන්නා කම නිසා අපි මොනතරම් දුක් විඳිනවද කියලා දුකේ කලකිරුණාකට එනවා. ඕක වෙච්චක තේරෙන මට්ටමට යන්නේ ගොඩක් ඇහැටක් නැහැ. හරි ක්‍රමයේ දේරෙන්න ඕනේ. හරි ක්‍රමයේ දැනෙන්න ඕනේ. හරියට ක්‍රමයේ හරි ගියා නම් ඒ තරම් අපහසු නැහැ. ඉතින් ඒ හින්දා හැමදේම මේ ජීවිතයේදී මේ ආත්ම ධර්ම ශ්‍රේණිය කරගෙන මේ දුක් සාගර සසර ගමන නිවා කරගන්න උත්සාහවත් වෙන්නේ මේ වචන ටික. මේ වගේ කරුණු ටික අහගෙන ඉගෙන ගන්න නැතිවත් අපි ආපු සසර ගෙන්නේ චිරයි කියලා කියන්නේ බෑ. චිරවලක් නැති සසරක අනන්ත පරිමාණ දුක් දෙන්නේ ඉපදෙන්නේ මැරෙන්නේ නැරෙන්නේ ඉපදෙන්නේ අපි හැම දිනෙක නේවා. අර පොසල් රජු අර දැකපු සීනවල අර ලෝක මුනි රේ වැටෙන නිර සත්‍යයම අඳාට පොපි අද්දදාවනවල් සෝහා ඉතෝ කන්තෝ යෝනින් ලබ්ධාන මානසින් වදන්‍යෝ සීල සම්පන්නෝ කාහං සුතලම්බෝ. අනේ මම කවදා හරි දවසක මෙතනින් ගිහිල්ලා මනුස්සාවක් භාවයක් ලැබුවොත් සෝහං ඉතෝ කන්තෝ යෝනින් ලබ්ධාන මානසින් මනුස්සාවක් භාවයක් ලැබුවොත් එතකොට සීල සම්පන්නෝ වදන්‍යෝ ලෞතර බුදුචාරණ වහන්සේ දේශනා කළ ධර්මයේ බොහෝම හරි තේරුම් ගන්නවා. සීල සම්පන්න හැමදාම සිල්වත් වෙනවා. කාහාම කුසලම් බහු බොහෝ කුසල කරනවා කියලා පප්පි අත්දහනවා. ඕගොල්ලෝ මාත් ඕන තරම් එහෙම අත්දහයින් නැති. එහෙම අත්දහයින් ඉඳලා මිනිස්සෙක් වෙලා උපදින්නට බොහෝම කලාතුරකි. අනේ උපදින කොට බුදුචාරණ වහන්සේ නම් අපලෝ කියන්නේ සද්ධර්මයේ තියෙන වටපිටාවක්. ආයත කුසල් කළා අර වගේ පැහැෙන අපායක ගිහිල්ලා අර වගේම මම මිනිස්සෙක් වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්නවා සිල්වත් වෙනවා පින් කරනවා කියලා එන්න ඇති. මේ ලෝකේ දෙනකොට බුද්ධ උත්පාද කාණ්ඩයක් පැත්තකින් තිබු හොන්ත වෙනවලක දෙකවත් වෙනම සාක්ෂි මානසිකමක් ලෝකේ නැහැ. අනේ ආයත හොම යන්නේ ඔය වගේ අනන්ත අපරිමාණ සංසාරේ අපි සැරි සරලා හැබැයි ඕම හරි වැටි 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 හරි සසර කරපු කුසලයක් නිසා බුද්ධ උත්පාද කාලයක් මනුස්ස ජීවිතය සද්ධර්ම කියන වටපිටාවක් ඉපදිලා කියනවා. මේ වඩා වැඩියම කාලය හම්බ වෙන්නේ මේ අවස්ථාව අත්හැරගත්තොත් මේ වගේ වටපිටාවක වලදෙන්න ඒකම පාපයක් අකුසලයක් වේවි. අනන්ත සංසාරේ ගෙවල් වල ඕන තරම් හදලා ඇති ගෑනු දරුවෝ ඕන තරම් පෝෂණය කරලා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මහණේ චක්‍රවර්ති රජනෝ එක්කම සතෙක්වත් මේ ගෙඩි කුලිය නැහැ කියලා දහස් ගානක් යන ගෙඩියෝ පෙන්නුවනම් අපි ගැන කවර කතාවක්ද?
මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රජවෙලා ඉඳලා දුක නිවුනේ නැත්තම් මේ පොඩි ගෙයක් හදාගෙන කුඹුරු කැලලක් අරගෙන ඉඩම් කැලලක් අරගෙන ධර්මන්දෙක් හදාගෙන අපි දුකෙන් නිදහස් වෙයිද? ඒකා කෙලෙස් සහගත මේ මනසට රැවටෙන්න එපා. මේ බුද්ධ උත්පාද කාලේ වරද්දවා ගන්න එපා. මේ අවස්ථාව තැහැර ගන්න එපා. මේ තාත්තහැරුම් තේරගත්ත ඕගොල්ලෝ තේරගත්ත කවුරුවත් දෙන්න. ඒහින්දා තමන්ගේ යුතුකම් ටික කරන්ට කරන ගමන් තමන්ව රක්ෂිත ස්ථානයක තියාගෙන කටයුතු කරන්ට අප්‍රමාදීව මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් වැඩ ගන්න උත්සාහවන්ත කියලා මතක් කරනවා. හොඳට මතක තබා ගන්න අවුරුදු 100ක් පිටපස්සට බලන්න. ජීවිතයෙන් කෙනෙක් විසින් පේන්න නැහැ. අවුරුදු 100ක් ඉස්සරහට බලන්න බලන්න. මේ කවුරුත් ජීවිත ඉස්සෙම කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතා දෙක අතර මරණයෙන් පස්සේ මේ හැම දෙයක්ම බොරු වෙනවට බොරු වෙන දෙයක් ඇතුළේ සැබෑ වූ දෙයක් තියෙන්න පුළුවන්. බොරුවක් එහෙනම් හිතට රැවටෙන්න හිතට රැවටෙන්නට රැවටෙන්න උදව් වෙන ආකාර ආශ්‍ර ඇති වෙන විදිහට අර වැරද්ද කරලා තමයි තමයි ඒ වැරද්ද ලියහත් ටික ටික මහත්යෙන් නොබුදු අවශ්‍යම මොහ චක්‍රයක් පැත්තට හැරෙයි. සංසාර චක්‍රය වෙනුවට ධර්ම චක්‍රයක් ඒ හිත ඕගොල්ලන්ට සීන වෙහෙසක් අපහසු පුතන්තුව ඕගොල්ලන්ගේ කිසිම කෙනෙකුට අකටින්ත අනාපයක් අපදරේකුත් නොවේ. දෙකට ප්‍රශ්න විසඳන විදිහට ධර්මයෙන් උත්තර ඕගලට ලැබෙයි. ඕගලට මේ ජීවිතයේ සියලු දුක අවසන් කරගන්න පුළුවන් වෙයි. දෙනාට ඒ සඳහා මේ දේශනාව හේතු ප්‍රතිශ්‍රේම වේවා කියලා.